පරාජයක් නොවී හැම කෙනාම දිනාගත්තයි කියන හැඟීමකින් යුතුව ඉදිරියට යා හැකි විසඳුමක් අපි යෝජනා කරනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡාවකට දැන් යනවා සජිත් ප්‍රේමදාස සමඟ. ඒ සාකච්ඡාවෙන් අපිට සුබදායි ප්‍රතිචාරයක් ලැබේවි කියන බලාපොරොත්තුකුත් තිබෙනවා. සජිත් මහත්තයා මග අරින්නේ නැහැ. නෑ නෑ නෑ, එතුමා මගහැරීමක් කරන්නේ නැහැ. යම් අමාරුකමක් ඇති ඒව අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පරාජයට අගමැතිතුමා තකුල් හෙළුවා කියලා තමයි දැන්. නෑ, ඒ කාටත් ඇඟිලි දික් කිරීමේ දැන් ප්‍රයෝජනයක් නැහැ. සාමූහිකව අපි කවුරුත් වග කියන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික සංවිධානයේ තනතුරකට පත් වෙනවා කියලා කතා බහ තියෙනවා. නෑ, එතුමා මේ රටින් පිට යන්න අවශ්‍යතාවයක් නෑ. එතුමාට මේ රටේම කළ යුතු දේවල් ඕන තරම් තිබෙනවා. එතුමා අපි පිටරට පටවන්න අවශ්‍ය නෑ. පෞද්ගලික මතය, එකෙක් ඇවිල්ලා විපක්ෂ නායකය බාර ගන්න ඕනේ, එකෙක් ඇවිල්ලා පක්ෂ නායකය බාර ගන්න එකතොල යන්න ඕනේ කියලා මගේ මතය තියෙනවා. අද මොකද උනේ සංවාදය? පොඩකින්නකෝ දැන් මෙතන. දැන් වෙලාව කීයද? 12යි කාලයි. 12යි කාලනේ. හෙට 12යි කාල. හරි 12යි කාල. අතර සටක තුල විසඳුම ලැබෙන මොන වගේ විසඳුමක්ද ඉතල බලන්න. සජාති පක්ෂ නායක ඒ සමග වෙනවා. සජේ ප්‍රමුණ නායක දෙකම එකයි. වගේම පාලිවද විපක්ෂ නායක හරි ආකාරයෙන් සාධාරණ විදියට කවුරු එකඟ වෙන විදියට බෙදා ගන්න විචාර. දැන් අදත් අසාර්ථකයි නේද? නෑ නෑ, සාර්ථකයි 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 සාර්ථකයි. කොතනද යනවද? කොතන සාර්ථකත්වය? ඔක්කොම කියන්න බෑ ඔයගලන්ට. නෑ නෑ, සනිල් මහත්තයා එතුමත් ඉන්නවා. සජිත් මහත්තයා එන්නේ නැත්තේ. සජිත් මහත්තයා කල් දානවනේ. නෑ නෑ නෑ, ඉන්නේ නෑ. දැන් සාකච්ඡා කරලා. අද ආවේ නෑ නේද? දැන් සාකච්ඡා කරනවා අපිට. ආයි කාත් එකද? එතුමයි. ඒ කොහෙද? කියන්න බෑ නේ. පම්බල පිටියේ. ඔක ඔකන සීනය පෙරිසොරේක වෙන්නේ නැහැ.